සීමාන්තික ඉකෝන් කරන යාළුවා හිටු සාරංග. ඔන්න අපි මේ වීඩියෝ ගුණත් එකතුලා ඉන්නේ තවත් ඉකෝන් ට්‍රික්ස් එකක් ඉගෙන ගන්න. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න තමයි මූල්‍යට අවතල හැකියා මායිමක් තනියෙන් හදාගන්නේ කොහොමද කියන එක. ප්‍රශ්න වලව දැකලා ඇති මූල්‍යට අවතල හැකියා මායිමක් ඇඳලා හරි ඒක වැඩෙන අවස්ථික පිළිවෙල නිරූපණය කරන්න කියලා තියෙනවා. එහෙමත් නැත්නම් ඒකේ අවස්ථික පිළිවෙල ගණනය කරන්න කියලා තියෙනවා. ඉතින් මූල්‍යට අවතල හැකියා මායිමක් අපි කොහොමද තනියෙන් හදාගන්නේ? හරි. බොහොම සරලයි. මම ඔන්න බාණ්ඩ දෙකක් උපකල්පනය කරලා තියෙනවා. ඇපල් දොඩම්. හරි. මම ඊට පස්සේ ඇපල් නිෂ්පාදනය එක එක වැඩි කරලා දිනවා. බිංදු 1 2 3 4 5 කියලා එක එක වැඩි කරලා දිනවා. ඒක ඔයාට කැමති විදිහකට වැඩි කරගන්න පුළුවන් කැමති අගයකින් හැබැයි රටාවකට. ඒ කියන්නේ මම මෙතන කරලා දින්නේ බිංදු 1 2 3 4 5 ඔයාට පුළුවන් බිංදුව 2 4 6 8 ඒ වගේ දෙකෙන් දෙකෙන් නැත්නම් තුනෙන් තුන ඒ විදිහට නිශ්චිත රටාවකට ගන්න. අරගෙන කරන්න දින දේ තමයි මේක එකතුව ගන්න. මම එකතුව ගන්නවා. ඔගොල්ලෝ එකතු කරමු 5 4 9යි 9 1යි 10යි 12යි 12 3යි 15යි. එකතුව 15යිනේ. එහෙනම් වා මෙතන පටන් ගන්න ඕනේ බිංදුවට අදාළව 15 කියලා දාලා. පැහැදිලිද? 15 කියලා දාලා මෙතන ගෙන් අඩු කරන්න. 15 වෙන එකක් 14යි. 14න් දෙකක් 12යි. 12න් තුනක් 9යි. 9න් හතරක් 5යි. 5න් පහක් අන්න බිංදුවයි. දැන් අපි සරලවම වැඩෙන අවස්තික පිළිවෙලට අදාළ එහෙම නැත්නම් මූල්‍යට අවතල හැකියා මායිමකට අදාළ ලේඛනයේ හදලා ඉවරයි. ඉතින් මේක බලන්න ප්‍රස්ථාරයකට දාලා හරි ලස්සනට වැඩෙන අවස්තික පිළිවෙලක් සහිත හැකියා මායිමක් එනවා. ඉතින් ඇපල් වලට මම අරන් තියෙන 1 2 3 4 5 ඔන්නවම ගන්නවා 1 2 3 4 5. දොඩම් වලට මේ රටාව තිබ්බත් 5 9 12 14 15 වගේ ඒක නිශ්චිත රටාවක් නැති නිසා අපි මේ අගයන් අහුවෙන විදිහ රටාවකට අපි දොඩම් අක්ෂය හදා ගන්නවා. මට මෙතන තියෙන උපරිම අගය 15. ඒක නිසා මම 2 4 ගන්නවා. 2 4 6 8 10 12 14 ඔන්න 16. පැහැදිලි? හරි. දැන් මාත් එක්ක තිත්තියමු. බලන්න ලස්සනට හැකියා මායිම මූල්‍යට අවතල වෙලා එන විදිහ. බිංදුවේදී 15යිනේ. ඇපල් බිංදුවේ දොඩම් 15යි. ඇපල් කියන කෙනා බිංදුවේ දොඩම් කියන කෙනා 15යි. 15 තියෙන්නේ 14යි 16යි මැද. එකේදී 14යි. ඔන්න එකේදී 14යි. ඊට පස්සේ දෙකේදී 12යි. දෙකේදී 12යි. තුනේදී 9යි. 9 තියෙන්නේ 8යි 10යි මැදින්. හතරේදී 5යි. 5 තියෙන්නේ 4යි 6යි මැද. පහේදී බිංදුවයි. ඔන්න බලන්න යා කරලා මූලයට අවතල හැකියා මායිමක් එන විදිහ. හරි. ඉතින් ඔය අනිවාර්යෙන්ම සම්පූර්ණ ලකුණු ගන්න මොකද කරන්න ඕනේ? PPC කියලා නම් කරන්න ඕනේ. ඉතින් ඔන්න මූලඩවතල හැකියාමයිමක් අපි හැදුවා. අසීමාන්තික ඉකෝන් කරන යාළුවා හිටු සාරංග.